හිරන් යටෝවිට කියන්නේ තිසුල දීප තඹවිට අධ්‍යක්ෂණය කර බුද්ධිනී ජයවර්ධනගේ කතාවකට අනුව නිෂ්පාදනය වූ බන්දනා ටෙලිනාට්‍ය ඔස්සේ ඔබ හමුවෙන ආදරණීය චරිතයක්. නිරූපණ ශිල්පියෙක් වන හිරන් විසුල ආසයට නාට්‍යයේද රංගනයෙන් දායක වූ අතර ඔහු වසර 7කට පසු නැවත අපට දකින්නට ලැබෙන්නේ එම නාට්‍යවලින්. ඒ වගේම හිරන් යටෝවිටට අපට වෙනම විදිහටත් හඳුනා ගන්න පුළුවන්. ශ්‍රී ලාංකීය දේශපාලනයේ කැපී පෙනෙන කාන්තා චරිතයක් වන හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ ආදරණීය සැමියා ඔහුයි. ඉතින් විසුල අහස යටට පසුව අහස් නාට්‍යයේද රංගනයෙන් දායක වූ ඔහුගේ එම නාට්‍ය විකාශය වුණේ නැහැ. කලා කටයුතු සමග කාර්ය බහුල වෙන්නට අකමැති හිරන් තම පවුලට තමයි අංක 1 දීලා තියෙන්නේ. ඉතින් ඔහු වැඩිපුර රංගනයට දායක වන්නේ නැත්තේ බිරිඳ, එහෙමත් නැත්නම් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඔහුගේ රංගනයට වැඩි කැමැත්තක් දක්වන්නේ නැති නිසායි. ඉතින් බිරිඳ දේශපාලන කටයුතු සමග කාර්ය බහුල වෙලා ඉන්න කාලය තුලදී මොහොත් රංගන කටයුතු සමග කාර්ය බහුල වුවහොත් ඔවුන්ගේ පුංචි කැදැල්ල ගැන බලන්න ඕන නිසායි මේ විදිහට රංගනයෙන් ඈත් වෙලා ඉන්නේ. දරුවන් තුන්දෙනෙකුගේ දෙමව්පියන් වන මේ යුවළ තවමත් පෙම්වතුන් වගේ නිතරම කෝල් කරනවා. විවාහ වෙලා අවුරුදු 7ක් ගත වුණත් වාද විවාද සතුට දුක අතරින් මේ විදිහට පවුල් ජීවිතය ගත කරන්නට හැකිවන්නේ දෙදෙනාගේම කැපකිරීම මතයි. ඉතින් කොයි තරම් කාර්ය බහුල වුණත් දරුවන්ගේ හැම වැඩ කටයුත්තක්ම දෙදෙනා විසින් කිරීමත් විශේෂත්වයක්. අතිශය සරල සාමාන්‍ය විදිහට ජීවිතය ගත කරන හිරන් සහ හිරුනිකා ඉඳලා හිටලා හෝ රණ්ඩුවක් වෙන්නේ හිරන්ගේ ඇති අපලිවිල නිසායි. ඉතින් හිරන් හිරුනිකාගේ දේශපාලනය ගැන මෙසේ අදහස් දැක්වුවා. මම එයා විවාහ කරගත්තේම ඒ බව දැනගෙන. එතකොටත් එයා දේශපාලනයට ඇවිත් හිටියේ මා දේශපාලන පවුලකට අයත් කෙනෙක්. අපේ අම්මගේ පැත්තේ අය දේශපාලනය කළ බව කියන්න පුළුවන්. කලා පැත්තට මම ආවට මටත් දේශපාලනය හොඳට පුරුදුයි. මගේ කලා ශේෂ්ත්‍රයේ වඩා දේශපාලන ශේෂ්ත්‍රයේදී එයා ගොඩක් දක්ෂයි. ඒ නිසාම තමයි එයාට ගමනට ඉඩ දීලා මගේ ඉඩකඩම් ටික බලාගෙන තව දියුණු කරගෙන ඉන්න තීරණය කළේ. ඇත්තටම කිව්වොත් බන්දනා නාට්‍යයේ රඟපාන්න කියලා කිව්වෙත් එයාමයි. කලාව ඇඟේ තියෙන නිසා එයාට හිතෙන්නේ නැති අපරාධනේ මම එක තැනකට සීමා වෙලා ඉන්නේ කියලා. ඉදිරියේදී සිනමාවේ මට චරිත ලැබුණොත් බාර ගන්නවා. අතිශය කාර්ය බහුල නොවි ඉඳහිට ඉතා හොඳ චරිතයකට දායක වෙන්න පුළුවන් වේවි. ඉතින් මේ විදිහට තමයි හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ ආදරණීය සැමියා වන හිරන් යටෝවිට අදහස් පළ කළේ. ඉතින් ඔහු ඇතුළු පවුලේ සියලු දෙනාම සිතන පතන සියල්ලක්ම ඒ අයුරින් ඉෂ්ට වෙන්න කියලා අපිත් සුබ ප්‍රාර්ථනා ගෙන එනවා. Thank you.